आय बन निदुख निरोग मत यहापत वासनावंत जायग्रह काल परिच्छेद प्रार्थना करण ओब सियलु दिनाटम इतिं ओन्न मासे मेद विशेष तो इता सुविशेष वेडसटन करण तम ओब सम संबंध ने गोडा दिने दन्नो मे जूनि मासे अवसान वेद जूलि मासे आरंभेद्दि मेतेक दस कुंभ राशि तुल गमन करमिन इन सेनसुरु ग्रह नत शनि ग्रह वक्र भावयट पत्वीमक् सिद्ध उन्नति वक्र भावयत् एक्क नवंबर मासे पालुसन दक्वाम जूनि मास 30 नवंबर 15 दक्वाम මේ වක්‍රභාවයෙන් තමයි ශනිග්‍රහය කුම්භ රාශිය තුල තමන්ගේම සක්ෂේස රාශිය තුල ගමන් කරන්නේ. ඉතින් මේ වක්‍රභාවය කියන්නේ මොකද්ද කියලා කෙටියෙන් කියන දීර්ඝ වශයෙන් මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි විද්‍යාත්මක වශයෙන්. ඔබ මගේ රාගශ්‍රී නිර්වාණ Facebook පිටු මැසේජ් එකක් දාන්න මම ඔබට පැහැදිලි කරන්නම්. කෙටියෙන් කියොත් මේ වක්‍ර වීම යනු සමහරු අර්ථකථන දෙනවා. සමහර ජ්‍යොතිෂයෙන් පවා අර්ථකථන දෙනවා. මේ ග්‍රහය ආපස්සට ගමන් කිරීමක් නෑ. එහෙම දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ග්‍රහය කවදාවත් ආපස්සට ගමන් කරන්නේ නෑනේ. ඒක විහිළුවන්නේ. ඇත්ත කතාව මේ ජ්‍යොතිෂය අපි සලකන්නේ පෘථුවියට සාපේක්ෂව අනිත් ග්‍රහයන්ගේ චලිතේ මොකද හේතුව සාපේක්ෂ ප්‍රවේග කියලා අපි දන්නවනේ අපි ඉගෙනගෙන තියෙනවනේ ඉතින් අනිත් එක සූර්යයා වට සියලු ග්‍රහයන් එකම වේගෙන් චලනය වෙන්නේනේ ඒතර සමහර වේගෙන් ගමන් කරන සමහරු සාමාන්‍ය මන්දගාමි ගමන් රටාවක් වෙන එතකොට ওই අවස්ථාවේදී සමහර තැන්වලදී පෘථුවියට සාපේක්ෂව බදි ඉදිරියෙන් පේන ග්‍රහයෝ අර පෘථුවියට වඩා අපි එක උදාහරණයක් ගත්තොත් හිමින් යන මන්දගාමි ග්‍රහයක් ගත්තොත් සමහරක් රට අර කාල පරිච්ඡේද වල පසුපසින් පේන්න පුළුවන්. ඕක තමයි සාපේක්ෂව සලකන වක්‍ර ගමන කියලා කතා කරන්නේ. ඒ ඇති ඒ ගැන කතා කරාම ඔබට විශේෂ වශයෙන් දැනගන්න ඕන කිව්ව වගේ මට මැසේජ් එකක් දාන්න මම ඔබට පැහැදිලි කරන්න. ඉතින් අපි අද කතා කරමු එහෙනම් මේ සෙනසුරු වක්‍ර වීමත් එක්ක ඉතා සුවිශේෂී ග්‍රහයක් දීර්ඝ කාලයක් බලපානවා. මේ වක්‍ර භාවයත් එක්ක ලග්න වලට කොහොම බලපාවිද කියලා මොකද හේතුව ගොඩ දෙනෙක් මැසේජ් කරලා දෙනවා සෙනසුරු වක්‍රය ගැන අනිවාර්යෙන් වීඩියෝ එකක් පල කරන්න කියලා. ඉතින් ඒක නිසා මම මේ පල කරනවා. ඉතින් විශේෂම කාරණා මේ සෙනසුරුගේ ගමනත් එක්ක ගොඩදෙනෙක් බය වෙන කාරණාව තමන්ගේ ජීවිතේ ඒ රාෂ්ට්‍රකයන් ජන්මේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් අෂ්ටමේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් චන්ද්‍රාෂ්ටමේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් සමහර ලග්න හිමියන්ට පොදුවේ බලපාන ලග්න ඒ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් ඔය කොමන ආකාරයකින්වත් ඒ රාෂ්ට්‍ර ක්‍රියාත්මක වීම තුල කොහොම බලපෑමක් ඇති කරද කියන සමහර කඩ ඔබ අහලා තියෙ වක්‍ර ගමනත් එක්ක ඒ වගේ බලපෑම් තියෙන අයට ඒ අසුභකාර දේවල් ටික වේගවත් වෙන ඔය කතන්දර ගොඩක් කියනද ඉතින් ගොඩ දෙනෙක් ඔය බයත් එක්ක කතා කරන නිසා මම කතා කරන මේ වීඩියෝවත් එක්ක කතා කරද්දි හැම ලග්නෙටම ඒ රාශියක ඔබට පිහිටනවද කියලා ඔබටම ඔබේ කෙන්සටහනෙන් පරීක්ෂා කරගන්න පුළුවන් ආකාරයත් හැබැයි කිසිම ආකාරයක ඔය ඒ රාශියක ඉඳලා බිය වේ යුතු නැහැ මොකද හේතුව ඒ රාශියක ඇතුළේ අසුභඵල තියෙනවා ඒක ඇත්ත ඒ වගේම සුභඵලත් තියෙනවා මේ දේවල් ගොඩ දෙනෙක් කියන්නේ නැහැ මොකද අසුභඵල කිව්වොත් තමයි බය කරලා ඔය බිස්නස් කරගන්න පුළුවන් වෙන්නේ ඉතින් අපි අසුපල් දෙනගමු වැඩි වශයෙන් ඒ ගැන කතා කරමු ඒව වෙනස් කරගමු ඒ අසුපල් නැති කරගන්න විදිහම වීඩියෝ අවසානයේදී කියන පිළියම් පිළිවෙත් ඒව අහලා නිවැරදිවම ඔබ කරන්න එතකොට ඔය කියන යම් සෙනසුරුගේ ගමනේ හෝ ඒ රාෂ්ට්‍රකයෙන් තියෙන ගැටලුවක් තියෙනවා ඔබට විසඳාගෙන ඒ රාෂ්ට්‍රකයේ තියෙන සුබඵල ඔබට අත් කරගනිමින් ජීවිතය ජය ගන්න හැකියාව අපා දෙනවා ඒ නිසා ඔන්න අපි වැඩසටහන යොමු වෙමු ඔබට මේ සෙනසුරු ග්‍රහය කුම්භ රාශිය තුළ වක්‍ර වීම කොහොමද කියලා අපි දැන් කතා කරමු. රාශි චක්‍රයේ 8 වන රාශිය වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නෙම ආයිබන් ඔබගේ ලග්නාධිපති වෙන්නේ අඟහරු ග්‍රහයයවත් කුජ ග්‍රහය. ඉතින් මේ වෘශ්චික ලග්න හිමියන්ට මේ සෙනසුරු ග්‍රහයාගේ වක්‍රභාවයට පත්වීම කොහොම වේවිද කියන කතා කරන්නේ. ඉතින් ඔබගේ 4 වෙනි භාවය තුල තමයි මේ සෙනසුරු ග්‍රහයා වක්‍ර වෙන්නේ. ඉතින් මේ වක්‍රභාවයත් එක්ක වෘශ්චික ලග්න හිමියන්ට කොහොම වේවිද? අත් වශයෙන්ම කතා කරොත් මේ තත්ත්වයන් තුළ ඔබට සෑහෙන දුරට යහපත් තත්වයන් තමා තියෙන්නේ. හැබැයි පුංචි තැන් කීපයක් තියෙනවා ටික වෙනස් කරගන්න. ඒ වෙනස් කර ගැනීම තුළ මේක 100%ක්ම යහපත් සුබ තත්වයක් බවට පත් කර ගැනීමට ඔබට හැකියාව පාදිනවා. විශේෂ වශයෙන්ම ඔබ මේ කාලපරිච්ඡේදය ඔබේ රැකී රක්ෂා ස්ථානය තුළ රැකියාව තුළ ව්‍යාපාර තුළ නැත්නම් ආදායම් මාර්ග තුළ ධනය ලැබීම තුළ කොහොම හැසිරේවිද? මෙහෙමයි. අපි රැකියාව ගැන කතා කරොත් මේ කාල පරිච්ඡේදය තුළ රැකියාව තුළ යම්කිසි ආකාරකින් පොඩි හුවමාරුවක් තනතුරු හුවමාරුවක් හෝ ස්ථාන හුවමාරුවක් හෝ මොකක් හරි පොඩි වෙනසක් සිදු වෙ හැකි කාල පරිච්ඡේදය. මේක මේ අයහපත් තත්ත්වයක් කියලා මම කියන්නේ. හැබැයි මේක උසස් වීමක් වගේ ඉහළ තත්ත්වයක් කියලාත් මම කියන්නේ. සමහර විට ඒක ඔබ බලාපොරොත්තු වුණු දේ වෙන්න පුළුවන් නොවුණු දේ වෙන්න පුළුවන් කුමන හෝ අන්දමින් පුංචි වෙනස්කමක් ඇති රැකියා ස්ථානයේ පුටුව මේසේ කාමරය හෝ මාරු වෙන කාලය. අපි ජූලි මාසය ගැන කතා කරානේ ජූලි මාසයේ පලාපල එක්ක. ඒ නිසා අපි මේ අගෝස්තු මාසයේ විශේෂයෙන්ම අගෝස්තු මාසයේ මැද භාගයෙන් පස්සේ නොවැම්බර් මාසයේ 15 වෙනිදා දක්වා අගෝස්තු 15 නොවැම්බර් 15 අතර කාලය ගැන තමයි විශේෂයෙන්ම කතා කළ යුතු වෙන්නේ. මොකද මේ ජූලි මාසය ගැන කියපු කාරණාවලින් හාත්පසින්ම වෙනස් තත්ත්වයක් තමයි ගොඩාක් දුරට
අගෝස්තු මාසේ 15 ඉඳලා නොවැම්බර් 15 දක්වා කියන්නේ මොකද මේ සෙනසුරුගේ වක්‍රභාවය නොවැම්බර් මාසේ 15 දක්වා. මේ කියන්නේ මාස 5කට ආසන්න කාලයක් බලපෑවෙන එක තමයි සුවිශේෂී. ඒ වගේම මේ කාලේ ඔබ රැකිරක්ෂා ගැන ස්ථාවරවල ප්‍රවේශම් විය යුතු ප්‍රධානම කාරණාව ඔබ පුළුවන් තරම් කට ප්‍රවේශම් කරගත යුතු වෙනවා. මොකද අන් අය එක්ක කාවත් විචේනනය කරන්න නම් යන්න එපා. කාටවත් දෝෂාරෝපණය එල්ල කරන්න යන්න නම් එපා. මොකද සමහරක් වෙලාවට අනිත් අය දෝෂාරෝපණය කරන තැන්වල ඉන්නවත් යන්න එපා. පුළුවන් තරම් ඒ වගේ වලින් අයින් වෙලා ඉන්න. මොකද හේතුව දැන් ඔබ කියන්නේ හරි පොඩි දෙයක්. හැබැයි ඒක 10,000 ගුණකින් විශාල වෙලා ගිහිල්ලා අන්න ඔබ කිව්ව විදිහට ඔවුන්ගේ කණේ වැටෙන්න ඉඩ දෙනවා. නැත්නම් ඔබ ඉන්න තැන කියන්නේ ඔබ ඉඳලා ඉලදින් ඒකට හූමිටි දීලා උල්පන්දම් දෙනවා පොඩියට හරි. නමුත් ඒ වැරදි කිව්වේ ඔබ කියලා තමයි අන්නේ අදාළ පුද්ගලයා දැනගන්න. විශේෂයෙන්ම රැකිරක්ෂා ස්ථානය තුළ ඔය ඉහළ අයව විවේචනය කරන්න යන්න එපා. මේකලාවේ ඔබ පොඩ්ඩක් අර හිතමනාපකමින් හිටපු අය වුණත් අර සාමාන්‍ය පරිදි ආශ්‍රය ගන්න උත්සාහ කරන්න තමන් පොඩ්ඩ තමන්ගේ පාඩු වැඩ ගන්න උත්සාහ කරන්න. ඔන්න මේ රැකියාව තුළ මේ යම්කිසි ගැටලුවක් මතුවෙනවා නම් ඔබට මතුවෙන්නේ ඒ තැනදී විතරයි. නැතුව ගත්තොත් ඇත්තම රැකියාව තුළ යම්කිසි ඔබ සාර්ථකත්වයක් තියෙනවා තරමද්දරට ඔබට ඔබගේ රැකියාවේ සුදුසුකම් වැඩි වෙලා ඔබට යම් කිසි ආකාරයකින් ඔන්න ටිකක් වේතන එහෙම නැත්නම් වැටුප වැඩි වෙන්න ඉඩකඩ පවතින කාල පරිච්ඡේදය. හැබැයි අරත් වගේ ප්‍රශ්න තුල රැකිරක්ෂා ස්ථාන ඉහළ අය එකට වැඩ කරන අය තරහ කරගන්න හේතු කාරණා දෙනවා. හැබැයි ඒ තරහ කරගන්න හේතු වෙන්නේ ප්‍රධානම හේතු වෙන්නේ ඔබ කියන දෙයට වඩා අර ඔබ නොකියුව දේ. හැබැයි ඒක නිසා තමයි මම ඔබට කියන්නේ කට පොඩ්ඩක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ආර්ථික තත්ත්වයන් ගැන මූල්‍යමය තත්ත්වයන් තුල මුදල් ලැබීම් ගැන කතා කරොත් මේ කාල පරිච්ඡේද තුළ ඒක ඉතා යහපත්ම තත්ත්වයේ පවතිනවා. ටිකක් විශේෂයි මේ කාල පරිච්ඡේද තුළ ඔය පුංචි පුංචි හදිසි ධනලාභ ලැබීමක් තවමත් ඔබ තුළ ක්‍රියාත්මක වෙනවා. මම දැන් කුෂික ලග්නෙම කාලය තුසේ කියනවානේ මම ලබන වසරේ මැයි මාසය දක්වාම මේ ලැබීම තියෙනවා. ඒක නිසා මෙන්න මේ කාල පරිච්ඡේද තුළත් ඔන්න ඒ ලැබීම තියෙනවා. හැබැයි අර වැරදි තේරුම් ගන්න එපා. අර ලොතරැයි වාසනාව විතරයි ගැන නෙමෙයි මේ කියන්නේ. මොකද ලොතරැයි වාසනාවක් කුරුමකම්මක් තියෙන මම හැමදාම කියන වගේ ඉතා සුවිශේෂී පීඨීමක් තියෙන මේ වෘශ්චික ලග්නමියන්ට අදිසි ධනලාභ තියෙනවා කිව්වහම මේ හැමෝටම ලොතරැයි යදෙන්නේ නැහැ. මොකද ඒක නිසා මොකක් හෝ මාර්ගකින් වැඩි ආදායමක් ලැබෙනවා. තව ව්‍යාපාර තුළ ආදායමක් තියලා යන්න පුළුවන් මේ කාල පරිච්ඡේදය තුළ. රැකිරක්ෂා තුළ අමතර ආදායම් මාර්ග සැලසෙන ඉඩකඩ පාදිනවා මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම අතිරේක ව්‍යාපාර කරලා මේ කාලේ ඔය සුළුසුළු මැදිහත් වීම තුළ මුදල් එපේමේ හැකියාව පවතින මේ කාල සීමා තුළ ඔය රැකියාවක් කරන ගමන් මේ කාල සීමා තුළ යම්කිසි පොඩි පොඩි ඉන්වෙස්ට්මන්ට් කරලා ඒ වගේ ලාභ උපන්න හැකියාව පවතිනවා. හැබැයි ඔය ඉන්වෙස්ට්මන්ට් කරද්දි මේ කාල පරිච්ඡේද තුළ මේ ඔය අර ආරක්ෂිත නොවන මාර්ග තුළ ආයෝජන කරන්න යන්න එපා. මොකද අර වැඩි ලාභයක් ඉක්මනින් ගන්න බලන්න. මොකද මේ කාලේ ඒක මේ ග්‍රහ පිටින් එක ගැන කතාවකුත් නෙමෙයි මේ ක්‍රියාත්මක වීම තුළ පෙන්නුම් කරන තත්ත්වයක් තියෙනවා. ටිකක් ඒ වගේ වංචා සහගත දේවල් වැඩිපුර වශයෙන් ක්‍රියාත්මක වෙන කාල පරිච්ඡේදය. ඒ නිසා ඒ පැතිකෙන් ප්‍රවේශම් වෙන ගම ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්ද මේ කාලේ සුළු හෝ මාර්ගයෙන් ඔබේ ආදායම් තර වෙන විදිහ දේවල් කරන්ද අර හරි පාරවල් ඔස්සේ. ඒක නිසා ඔය ආයෝජන තුළින් මේ කාලේ මුදල් උපයන්න පුළුවන්. ඔය කොටස් වල දබල ආයෝජනය තුළ නැත්නම් ඔය මේ ක්‍රිප්ටෝ ආයෝජනය තුළ ඒ තමන්ගේ හැකියාව තුළ තමන් හොඳ දෙයක් දැනගෙන කරන දෙයක් තමයි. නොදැන කවුරුන් කියනවා වගේ ගිහිල්ලා ක්‍රිප්ටෝ ටික කරන් දාලා අන්තිමට පාඩු ඉදින් යන්න එපා. ඒවත් දැනගෙන කරන්න උත්සාහ කරන්න. කොටස් වල දබල ආයෝජනය කරත් එහෙම කරන්න උත්සාහ කරන්න. හැබැයි මේ කාල පරිච්ඡේද මේ නොවැම්බර් 15 දක්වා කාල පරිච්ඡේද තුළ ඔබට ඒ තුළ ලාභය ඉපීමේ ප්‍රවණතාවයක් පෙන්වුම් කරනවා. ඒ වගේම අතරමැදි ව්‍යාපාර කිරීම තුළ විශේෂයෙන් මේ කාලයේ තරවුකාර ව්‍යාපාර කොමිස් සම්බන්ධ කාරණා තුළ ඔබට ලාභ ඉපීමේ හැකියාව පදන නිසා ඔන්න එක එක වෙළඳාමේ මැදිහත් කාර්යෝ මධ්‍යම පාර්ශ්ව විදිහට ඉඳලා කටයුතු කරොත් ඔබට මේ තුළ අධික ලාභ ඉපීමේ හැකියාවක් ප්‍රබල අන්දමින් පෙන්වුම් කරනවා. ඉතින් ඒ නිසා ඔන්න ඒ වගේ දියකට මැදි ඔබ යොමු වෙනවන ඉතාමත්ම යහපත් වේද. ව්‍යාපාර කරද්දී අතරමැදි ව්‍යාපාරිකය විදිහට අතරමැදි වෙළෙන්දන් විදිහට ඉඳලා ඒව කටයුතු කරනවා මේ කාලේ යාවල්. මොකද ඒ කියන්නේ දැන් අපි එක උදාහරණයක් ගත්තොත් එළවලු ඔන්න ගබ්බ ගිහිල්ලා ගොවින්ගේ මිලදී අරගෙන ඔබ ඇවිල්ලා ඔන්න විකුණනවා වෙළෙන්දන්ට වෙළෙන්දන්. එතකොට අතරමැදි ඉඳගෙන ඔබට එතන ඉපීමක් තියෙනවා. ඒ දේ තුළ ඔබ අසාර්ථක වෙන්නේ. ඒ දේ තුළ ඔබ ලාභ ලබනවා. ඒ දේ තුළ ඔබ සාර්ථක වෙනවා. මේ එක උදාහරණයක් විතර කියන්නේ වෘශ්චික ලග්නෙම ඔක්කොම එළවලු බිස්නස් කරන්න යන්න එපා. මම එක උදාහරණයක ඒ වගේ තවත් දහස් ගණනක ව්‍යාපාර මේ කාලේ තියෙනවා කරන්න පුළුවන් නම් ඒ වගේ අතරමැදි ව්‍යාපාරයක්
ආරම්භ කරන්න. මොකද අතරමැදි ව්‍යාපාරයක් තුළ ඔබට ලොකු ආයෝජනයක් කරන්න අවශ්‍ය වෙන්නේ. මහා පරිමාණයක කිසි දෙයක් කරන්න යන්නත් එපා මේ කාලෙක. ඔබ මේ සුළුවින් කරන්න, අද දවසට හෙට ඉස්සරහට යන්න පුළුවන්. ඒකයි මම මේ කතා කරන්නේ. පියවරෙන් පියවර ඔබට පරිණත වෙන්න හැකියාව පවතන. ඒක නිසා මේ වෙලාවේ ඔන්න වෘශ්චික ලග්නෙමියෝ ව්‍යාපාර රැකිරක්ෂා කටයුතු ලොනු ගත්තා වුණත් පුළුවන් තරම් අර ඉක්මන් දියුණුවට වඩා පියවරෙන් පියවර ස්ථාවර දියුණුව ගැන සලකලා කටයුතු කරන්න. මේ අද රුපියල් ලක්ෂයක් වෙනදන් කරලා හෙට කෝටියක් හොයනවා වගේ, නැත්නම් ලක්ෂ 10ක් හොයනවා වගේ ඒ වගේ ඉලක්ක වල නෙමෙයි යන්න ඕනේ. අද ඔබ සුළු ආයෝජනයක් කරලා ඒ තුළ හෙට පොඩ්ඩක් දියුණු වෙලා ඔය ටික 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 ගමනක් ගිහිල්ලා වසරයක් දෙකක් යද්දි පූර්ණ ස්ථාවරභාවයක් සකසා ගන්න පුළුවන්. මොකද හේතුව ඒ දේවල් තමයි ජීවිත කාලෙම පවතින්නේ, පැවැත්මක් තියෙන ඒ වගේ දේවල් වලට කල් පැවැත්ම. නැත්තම් ගොඩාක් දුරට ඔය ඉක්මනින් දියුණු වෙන්න යන, ඉක්මනින් උඩට යන්න උත්සාහ කරන ගොඩාක් මාර්ග හරි ඉක්මනින් කඩා වැටෙනවා. ඒක නිසා හොඳ නිවැරදි දැනුමක් එක්ක හොඳ ඉලක්කයක දැන් යම්සි ව්‍යාපාරයක් කරන එක ගැන හොඳට දැනුවත් වෙලා ඒකෙන් කොහොමද යන්නේ, මොක ගැටලු මතුවුද, මොකද කරන්නේ, ඒකට මොකද ඉලක්ක, ඒවා හැමදේම අරගෙන සියලු දේ ගැන හොඳ අර පරිණතල ආයුධ සන්නද්ධව ඔබ වැඩේට බහින්න. අන්න ඒ දේ තුළ ඔබට සාර්ථක වෙන්න හැකියාව දෙන බය වෙන්න එපා කිසිම ආකාරයෙන්. මම දැක්කා ගොඩාක් දුරට ඔය රැකියාව තුළ රැකියාව අහිමි වීම ගැන ගොඩාක් අය කියන්න උත්සාහ කරලා දෙන ටික බය වෙන විදිහට. නෑ, රැකිය අහිමි වීම නෙමෙයි. අර මං කිව්වේ රැකියා ස්ථාන තුළ යම් කිසි ආකාරයක වචන හුමාරු වීම එක ගැටලු මතු වෙලා ඔන්න ඔයාගේ පොඩි පොඩි දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවා වළක්වා ගන්න ඔබට පුළුවන්. ඒකනේ මම මුලින් කියන්නේ, මෙහෙම වෙනවා ඔබ වළක්වා ගන්න. ඒකයි මේ මගේ වැඩසටහන දීර්ඝ වෙන හේතුව. මට මේ පොයින්ට් එක ඔබට කියලා දෙන්න ඕන. එතකොට ඔබ එතකොට තමයි මේ තැනට යද්දි අර මනුස්සය බැන බැන හරි කමන්නේ, අර මනුස්සය මෙහෙම කතාවක් කිව්වනේ මම පොඩ්ඩක් ප්‍රවේශම් විය යුතු වෙන්නේ කියලාවත් ඉන්න. එතකොට මට බැනට කමන්නේ ඔබ ගොඩ ගිහිල්ලානේ, ඔබ කොහොමද ප්‍රශ්න විසඳගෙන. අන්න ඒ නිසා ඒ පොඩි තැන් ටික හදාගන්න. ඉක්මන්කාරීත්වය ඔය වචන ආවර්ගෙන් දුරදිග නොහිතා කියන தත්ත්වය වෙනස් කරගත්තොත් ඔබට මේ රැකියා වෘත්ති ඔබේ ව්‍යාපාර තුළ ඔබට ඇතිවේ ගැටලු 100% निराකරණය කරගත හැකි වෙනවා. ඒ වගේම මේ කාල සීමා තුළ ඔබට ව්‍යාපාර කටයුතු කරන් යන වෘශ්චික ලග්නෙමේ ව්‍යාපාර කරන අයටත් මේ කාලේ යහපත් කාලයක් ඔබට මේ කාල පරිච්ඡේදයේ ව්‍යාපාර තුළ අධික ලාභ ඉපෙමි හැකියාවක් ලැබෙනවා. වගේම ඔය හවුල්කාර ව්‍යාපාර සඳහා පිරිස ඔබට එක්කාසු වෙනවා. හැබැයි මේ දේ හොඳට මතක තියාගන්න, හවුල්කරුවන් එකට වැඩ කරන හවුල්කරුවන් එක්ක පොඩ ප්‍රවේශයෙන් වැඩ කරන්න සමහර කරන්නේ අලුතෙන් එකතු වෙන හවුල්කර විශේෂයෙන් කාලයක් තිස්සේ හවුල්කාරයන් කරපු අයට වඩා මේ අලුතෙන් එකතු වෙන අය ඔය පොඩි පොඩි අංචිය දෙන කපටි ආර පරමාර්ථ එක්ක ඔබත් එක්ක වැඩ කරන්න පෙළඹෙනවා. ඒක නිසා ඔන්න හවුල්කරුවන් පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් පොඩ්ඩක් මතු වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ඔබ උත්සාහ කරන්න තනියම ඔබේ ව්‍යාපාර පවත්වා යන්න. හැබැයි ඔබ දැන් කාලය තිස්සේ කරන් ආපු හවුල් කරන එක ගැටලුව ඇති කරගන්න එපා. මොකද මෙතන තියෙන ගැටලුව ඒකයි. ඔක මම වෙන තවත් ලග්නකට කිව්වා. මේ කාලේ ඔබට තියෙන්නේ අලුතෙන් එන හවුල්කාරුව හින්දා ඒ අයගේ යම්කිසි ඔය උපක්‍රම යම්කිසි කපටිකම් හේතු කරගෙන ඔබට එකට හිටපු ඔබට යහපත ළඟා කරපු හවුල්කරුවෙන් ඉවත් වීම. අන්න ඒකයි ඔතන ගැටලුව තියෙන්නේ. ඒක නිසා මේ වෙලාවේ අර ඔබට හවුල්කරුව තෝරා බේරා ගන්න උත්සාහ දෙරිය යුතුයි. යහපත් හවුල්කරුවෝ තියෙනවා, අයහපත් අයත් තියෙනවා. ඉතින් මේ දෙක බෙදා ගන්න අමාරුයි. මොකද අයහපත් අය පොඩ්ඩක් අර මූලිච්ඡාවට යහපත පෙන්නනවා, රඟපාලා පෙන්නනවා. ඒක නිසා පොඩ්ඩක් අහු වෙනවා. යහපත් අය ඉතින් එහෙම නැහැ. ඔබත් එක්ක ඔබට හැම වෙලෙම මේ වැරදි කියා දෙනවා. සමහරු කැමති නැහැ වැරදි කියා දෙනවට. ඒකත් වෛරයට හේතුවක් වෙනවනේ. අන්න ඔය වගේ ඔබ මේලාවේ එතනින් දැන් බුද්ධිමත් වේ යුතුයි. මම ඒකයි කියන්නේ, අපිට තෝරා බේරා ගන්න අපහසු නම් අපිට හවුල්කාරයෝ හොඳ වුණත් නරක වුණත් ඕනේ නැහැ. අපි තනියම මේ වැඩක් කරනවා නම් මේ කාලේ යහපත්. මොකද තනියම වැඩ කරද්දී මේ කාලේ සාර්ථකත්වයේ තියෙනවනේ. අන්න ඒක නිසා වෙම වෘශ්චික ලග්නෙ හිම ටිකක් ප්‍රවේශම් කාර්යය කටයුතු කරා යන්න. මොකද දැන් මේ මං කියද්දිත් ඔබට කේන්ති යන්න පුළුවන් මේ කාලේ අරගෙන මොනවද මේ වැල් වට අරන් කියන්නේ කියලා. නමුත් මේකේ වටිනාකම ඔබට නොවැම්බර් 15 වෙද්දි දැනෙලා තියෙයි මං කියපු කතාව. ඒක නිසා මට බැනට කමන්නේ. ඔය මේ දේ හොඳට ඔලුවට අරගෙන පුළුවන් තරම් බුද්ධිමත්ව කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ ඔය ඉඩම් කඩම් විකුණන්න, නැත්නම් වාහන විකුණන්න, මොකක් හරි අර දෙයක් විකුණන්න බලාපොරොත්තු වෙන ඔබට ඒ විකුණා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ හැබැයි ඒ දේවල් ඔබ බලාපොරොත්තු වෙනට වඩා ටිකක් අඩුවෙන් විකුණන්න සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ කාල පරිච්ඡේදයේ පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒ වගේ දේවල් නැත්නම් හේතුව ඔය විකිණීම තුළින් ලැබෙන දේ ඔබට ටිකක් ප්‍රවේශම් කරගන්න අපහසු වෙනවා. මොකද සල්ලි අතර හම්බුනාම ඔබ තුළ ලිමිට් එකක් නැති වෙනවා. ඒ නිසා ඒ දෙයක් ලැබුණොත් එහෙම විකුණුවොත් පුළුවන් තරම් ඒ දේවල් පරිස්සම් කරන්න, අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්න යන්නේ නැතුව. ඇයි විකුණන්නේ? ආසාවන්නේ මේ මොකක් හරි ඉලක්කයක් තුලනේ. එහෙනම් මුලින්ම කළ යුත්තේ ඒ ඉලක්කය සඳහා ඔබ ණයක් ගෙවන නම් ඒ ණය ගෙවන්න. නැත්නම් මොන හරි යම් කිසි ආකාර දෙයක් තව මිලදී ගන්න නම් ඒ අවශ්‍ය දේ මිලදී අරගෙන. එහෙනම් ඒ මුදලක් අතර ලැබුණ සැනින් ඔබ කළ යුත්තේ ඒ දේ කිරීම. නැතුව ඊට ටිකක් කල්ලා මම මේකට හෙට අනිද්දා කරනවා කියලා අතේ සල්ලි තියන් ඉන්න නම් එපා. අන්තිමට කිසිම හේතුවක් නැතුව, හේතු කාරණා නැතුව මුදල් වැය වෙලා තියේවි. ඒ නිසා
අන්න ඒ තැන්වලදි ගොඩා බුද්ධිමත් වෙන්න. මොකද හේතුව අන්තිමට නැත්තම් ඒ විකුණපු දෙයත් නැහැ, මුදලුත් නැහැ, අන්තිමට ඔබ අර කරන්න බලාපොරොත්තු වෙච්ච දෙයත් නැහැ. අන්න ඒක නිසා ටිකක් ප්‍රවේශමෙන් ඒ සම්බන්ධ කාරණා තුළ කඩන. හැබැයි ඒවා විකුණා ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් මේ අගෝස්තු මාසේ 16-17න් පස්සේ ඔබට ඒ සඳහා යහපත් කාලයක් උදා වෙනවා ඒ විකිණීම් සඳහා. පෞල් ජීවිත කුටුම්භ ජීවිත ගැන කතා කරොත් මේ කාලපාරිච්ඡේදය උත්තර තමයි චුට්ට ප්‍රවේශම් විය යුතු තත්ත්වය. මොකද හතරවැනි භාවය තුළ වක්‍ර වීම එක හේතුවක්. මෙහෙමයි, දැන් සෙනසුරු ග්‍රහයා ගැන විතරක් එයාගේ පිහිටීම, එයාගේ හැසිරීම විතරක් කතා කරොත් මේ ඇත්තර මේ පලාපල තුළ කිසිම සත්‍යතාවයක් එන්නේ නැහැ. මොකද මේ කේන්ද්‍ර සටහන් තුළ ඉන්න සෙනසුරු විතරක් නෙමෙයි, තවත් ග්‍රහයෝ ඉන්නවනේ 8 දෙනෙම. අන්න ඒ නිසා මේ කාලපරිච්ඡේදයේ සියලු ග්‍රහයන්ගේ හැසිරීමත් එක්ක සෙනසුරුගේ මේ වක්‍රභාවය සලකා තමයි මේ පලාපල කියන්නේ. ඒකයි සමහරට අනිත් ලග්න පලාපලට වඩා මගේක වෙනස් වෙලා ඇති. සමහරු දෝෂාරෝපණ කියන අරය එකක් කියනවා, වල එකක් කියනවා කියලා නෑ. මම මෙහෙම සෙනසුරු ගැන විතරක් හිතලා, සෙනසුරු ඔන්න ඔබේ හතරෙන් බාය වක්‍ර වුණා කියලා හිතලා ඒ විදිහට පලාපල කිව්වොත් වෙනස් කතාවක් කියන්නේ. හැබැයි ඒක විතරක් නෙමෙයි, අනිත් ග්‍රහයන් හැසිරීමත් එක්ක ටිකක් සූක්ෂමව හිතලායි කියන්නේ. අන්න ඒක නිසාම මේ පෞල් ජීවිත කුටුම්භ ජීවිත ගැන කතා කරද්දී ඔබ ප්‍රවේශම් විය යුතු කාරණාව තමයි ඔබ පොඩ්ඩක් ටිකක් දුරදිග හිතන්න තුව තමයි පෞල් ජීවිත කුටුම්භ ජීවිත තුළ කටයුතු කරන්නේ. ඔබ පොඩ්ඩක් මේ කාල සීමා තුළ ටිකක් ලොකුකම ඔබ තුළ මනා ලෙස ඔබේ නිවස තුළ කැපී පෙනෙන කාල පරිච්ඡේදයක්. ඔබ අනිත් අය ගැන හිතින් හිතුවට අර හිතන එක පෙන්වන්නේ එක පැත්තක. ඒක නම් ගැටලුවක් නෙමෙයි. හැබැයි අර දුරදිග සිතලා වැඩ කරන්නේත් නැහැ. නිතර ආරවුල් ඇති කරගන්නවා. ඒ වගේම තමන්ගේ වෙන්න ඕන යුතුකම් පවුලට නිතර මග හරිනවා, මග හැරෙනවා. ඒ தත්ත්වෙ තදින්ම තියෙනවා. හැබැයි වරදක් වුණත් ඒක වැරද්ද පිළිගන්නේ, ඒක තමන් වැරදි කියලා දැන දැන ඒක හරි කියන්ද ඔබ පොඩ්ඩක් ආවේගශීලීව හැසිරෙනවා. ඔන්න ඔයගේ தත්ත්වෙන් තද බල ලෙස කැපී පෙනෙනවා වෘශ්චික ලග්න හිමියන් තුළ මේ කාල පරාසය තුළ පවුල් ජීවිත කුටුම්භ. ඒව හේතු කොටගෙන පවුලෙන් ඔබ ප්‍රතික්ෂේප වෙන්න හේතු කාරණා යදෙන ඔබතුල ඔබට තියෙන යම්කිසි ලිංගතුකම ඒක අඩු වෙනවා කියනක නෙමෙයි. ඔවුන්නේ ටිකක් කලකිරෙන ඉඩ කප කඩ පවතින ඔබ ගැන. හැම වෙලෙම අර ඔබගේ හැසිරීම රටාවත් එක්ක අර ඔබ ගැන ගොඩාක් දුරට අසුභවාදී විදියට ඔවුන් හිතන්න පටන් ගන්නවා. අනේ හැම දේ තුළම ඔබ පවුල් ජීවිතය තුළ පවුල තුළ තනි වෙනවා. දැන් මේ පවුල් ජීවිතය කිව්වම මේ සැමිය බිරිඳ විතර නෙමෙයිනේ, අපි අවිවාහක අයත් ඉන්නවා. තමන්ගේ පවුල සහෝදර සහෝදරියෝ, දෙමාපියෝ, නැත්නම් දරු දැරියෝ, කොමනෝ ඥාතීන්, ඔය හැමෝ එකට ඉන්න හැමෝ තුළ ඔබ පොඩ්ඩක් මේ කාල පරිච්ඡේදය තුළ තනි වෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා. වගේම ඔබ ඔවුන් එක්ක යම්කිසි විදිහින් නිතර ගැටලු මත වෙනවා වගේම පොඩ්ඩක් වෛරයෙන් පරසු වෙන තත්ත්වයකුත් පෙන්වුම් කරනවා. ඔබ දුරදිග නොසිතීම තුළ, ඔබ තමා 100%ක් හරි කියලා හිතීම තුළ මේ තත්ත්වයන් හට ගන්නවා. ගොඩාක්ගොඩ සමහරකට ඔබේ හැසිරීම රටාව ටිකක් මුග්ධයි, මෝඩයි. හැබැයි ඔබට ඒක ඉහළයි. අනේත් වගේ තත්ත්වයන් ටිකක් පෙන්වුම් කරනවා. ඒ නිසා ටිකක් බුද්ධිමත්ව කටයුතු කරන්න, ආවේගශීලීත්වය බැහැර කරන්න, ඒ වගේම තමන් හරි කියලා 100%ක් ඉන්න මතෙන් බැහැර වෙලා අනිත් අයට ඇහුම්කන් දීලා තමන්ගේ අඩුපාඩුකම් සකසා ගන්න. වරදක් තමන් කියලා හැඟුණාම කමක් නැහැ. කොච්චර අවාසි වුණත්, කොච්චර යම්කිසියක ලැජ්ජාට පත් වෙන සිද්ධ වුණත් ඔබේ වරද පිළිගන්න. නැත්නම් අඩුම තරමේ එතන නිහඬ වෙලා ඉවත් වෙන්න. අන්න ඒ වගේ තත්වයන් සකසා ගන්න උත්සාහ කරන්න. අන්න එහෙම වුණොත් මේ තියෙන ගැටලු ගොඩාක් දුරට නෙවෙයි 100%ක් ඔබට මඟ හරවා ගන්න හැකියාව පාදිනවා. ඒ වගේම විවාහක අය අතර විශේෂ වශයෙන්ම පොඩ්ඩක් ගැටලු කාරණා මතුවෙන ඉඩකට පවතිනවා. ඒ වගේම ඔබගේ සැමිය නැත්නම් ඔබේ බිරිඳගේ ආර්ථික தත්ත්වය තරමත් දුරට කඩා වැටෙන්න පොඩ්ඩක් අඩුපාඩුකම් වෙන්න ඉඩකට පවතිනවා. ඔවුන් පොඩ්ඩක් ඔබට බොරු කියන්න, වංචා කරන්න ඉඩකට, මේවා මේ මහා ලොකු බොරු කියන්නේ වෙනත් වෙනත් බැඳීම් ඇති කරගෙන ඔබව රැවටිල්ල නෙමෙයි. ආර්ථික කාරණා තුළ මොකක් හෝ තත්ත්වයන් තුළ පොඩි පොඩි බොරු කියන්න ඔවුන් පෙළඹෙනවා. ඉතින් ඒවා හේතු කරගෙන ඔවුන් විශේෂයෙන් මේ මුදල් පරිපාලනය මේ වෙලාවේ වෘශ්චික ලග්න හිමියන්ගේ සැමියට බිරිඳට දෙන්න යන්න එපා. මොකද මේ වෙලාවේ ඔවුන්ට මේ වියදම් පාලනයකුත් නැහැ, මුදල් ආරක්ෂා කරගන්න බෑ. මොකද මේ කාලේ ඔන්න විශේෂයෙන්ම වෘශ්චික ලග්න ප්‍රවේශම් ගැන වටිනා කියන දේවල් පරිස්සම් කරගන්න. මේ කාලේ සොර සතුරන්ගෙන් යම්කිසි ආකාරයක හානි කර දේවල් වෙන්න පුළුවන්. ඔබේ වටිනා කියන දේවල් නැති වෙන්න ඉඩකට පවතිනවා. නැත්නම් ඒවා කැඩී බිඳී යන්න ඉඩකට පවතිනවා. නැත්නම් කාට හරි ඒවා දීලා ඔවුන් ඒවට යම්කිසි හානි කර දේවල් කරන්න ඉඩකට පවතිනවා. ඒ නිසා ඔය වාහන, රත්තරන් බඩු වගේ දේවල් කාට හරි දෙනව නම් මේ කාලේ සීමාවතර වඩා මගහැරලා ඉන්න උත්සාහ කරන්න ඇහැව්වොත් එදාට මට පොඩි වැඩක් තියෙනවා. නැත්නම් මේක දෙන්න තියෙනවා. නැත්නම් වෙනදාට මම දෙනවනේ. මට මේ වෙලාව දෙන්න දෙන්නේ නැහැ. නැත්තම් බැංකුවේ උගස් තියලා හරි කමන්නේ, පොඩ්ඩක් හරි ලැජ්ජාට පතුනක් කමන්නේ, ඒක ආරක්ෂා කරන්න එපා. අන්න ඒ වගේ දේවල් එක බේරා ගන්න උත්සාහ කරන්න. රත්තරන් බඩු වාහන විතර නෙමෙයි, තව වටිනා කියන ගොඩාක් දේවල් තියෙනවා. ඒ වගේ දේවල් අනිත් අය දෙදි ප්‍රවේශමෙන්. ඒ වගේ විශේෂ මුල් කාරණාව කියන්න බැරුව ගියා, ව්‍යාපාර කරන වෘශ්චික ලග්න හිමියොත් ඔය
විශේෂම සේවක සේවිකාවන් අතින් ඔබේ ව්‍යාපාරය තුළ තියෙන යන්ත්‍ර සූත්‍ර හෝ වාහන මොකක්ව ඒවට හානිකර දේවල් සිද්ධ විය හැකි. ඔවුන්ගේ නොසැලකීමත් බා නිසා ඒවට ගොඩක් දුරට පාඩුවෙන් ඉඩකට පදන කැඩෙන්න බෙදෙන්න ඉඩකට පදන නිසා පොඩ්ඩක් ගොඩක් කල්පනාකාරීව කටයුතු කරන්න උත්සාහ කරන්න. ඉතින් පෞද්ගලිකව ගැන කතා කරගෙන ආවේ දරුව සම්බන්ධ කාරණා තුළ දරුවන්ට පොඩි පොඩි අනතුරු සිද්ධ වෙන ඉඩකට පදන අසනීප වෙන්න කුමන හෝ තත්ත්වයන් තුළ රෝහල් ගත වෙලා ඉන්න නැත්නම් පොඩි වෙලාවකට හෝ ගිහිලා රෝහලට ගිහිල්ලා එන්න ඒ වගේ දේවල් ටික අනතුරු කරගන්න නැත්නම් ටික අසනීප දුර දිග යන්න හේතු කාරණා දෙන නිසා මේ වෙලාවේ වෘශ්චික ලග්න හිමියන්ට ඔබේ දරුවෝ ඉන්නවනะ ඒ දරුවෝ ගැන ගොඩාක් සැලකිලිමත් කටයුතු කරන්න ඔවුන් කරන්නේ මොකද්ද මේ අනතුරුදායක දේවල් කරනවා ඒවෙන් ගොඩාක් ප්‍රවේශම් කරගන්න වග බලා ගන්න එතකොට මේ තත්යන් ඔබට පුළුවන් වෙනස් කරගන්න දරුවන් පොඩක් හිතුවක්කාරයි වෘශ්චික ලග්න හිමියොත් හිතුවක්කාරයි දරුවන් හිතුවක්කාරයි වෙන කාලයක් පොඩක් කියන දේ අහන්නේ නැහැ දරුවෝ. අන්න ඒ වගේ තත්ත්වයන් ටිකක් පෙන්눔 කරනවා. ඒක නිසා චුට්ටක් දරුවන්ට අඩත්තේට්ටම් කරලා දඬුවම් කරලා නෙමෙයි ආදරේ පෙන්නලා දරුවන් තුලේ තියෙන හිතුවක්කාරී භාවය ඔවුන් තුල තියෙන අකීකරු භාවය නැති කරගන්න ඔබ උත්සාහ කරන්න හැම වෙලෙම ඔවුන්ට ආදරේ පෙන්වන්න. ඒ වගේම හැමදේම වැරද්දක් දැක්ක තාදරෙන් කිය දෙන්න. ඔවුන්ට ඇත්තට මේ කාල පරිච්ඡේදයේ වැරද්දක් දැක්කම අර අඩත්තේට්ටම් කරලා යම්කිසි ආකාරයකින් දඬුවම් කරලා ඔවුන්ට ඒ දේවල් වළක්වන්න උත්සාහ දරුවට ඒව කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. තවත් ඔවුන් ඒ වගේ හිතුවක්කාරී වෙන එක තමයි මේ කාල සීමා තුළ සිද්ධ වෙන්නේ. එහෙනම් ඔවුන්ට ආදරෙන් යමක් කියලා දුන්නොත් ඔබට හිතා ගන්න බැරි විදියට ඒ දේවල් යම්තාක් දුරට මැඩපවත්වා ගන්න හැකියාව පතන නිසා ටිකක් දරුවෝ ඉන්න වෘශ්චික ලග්න හිමියෝ මේ කාලේ බුද්ධිමත්ව කටයුතු කරන්න වගේ බලා ගන්න. ඒ වගේම මේ කාලේ අධ්‍යාපනික තත්ත්වයන් තුළ ගත්තොත් ඊට කලින් සම්බන්ධතා ගැන කියනවනේ. ඔව් සම්බන්ධතා ගැන කතා කරොත් ඔන්න සම්බන්ධතා තුළ කතා කරත් සම්බන්ධතා තුළ බැඳීම එත තුළ පොඩි අවිනිශ්චිතභාවයන් හටගන්නවා. හිතගෙන අද ඔබේ හිත ටිකක් වෙනස් වෙනවා. ඔබ පුළුවන් තරම් ඔබගේ සහකාරය සහකරිනේ පෙම්බතා පෙම්බතියගේ අඩුපාඩු වැරදි අඩුපාඩු දකින කාල පරිච්ඡේදයක් අන්න ඔබ අනිත් අයත් එක්ක ඔබේ පෙම්බතා පෙම්බතිය සංසන්දනය කරනවා. ටිකක් ලස්සනමදි මෙයාගේ උත්සාහය උනන්දුවමදි මෙයා පොඩ්ඩක් කේන් තියන වැඩි කට වැඩි නැත්තම් මෙයාගේ උත්සාහයක් නැහැ මෙයාගේ දියුණුවක් නැහැ ඔය වගේ අර හැම වෙලේම අන්න හැබැයි එහෙම නෙමෙයි අරයගේ අරයා මෙහෙමයි අන්න ඔය වගේ සංසන්දනාත්මක හිතන්න ගන්නවා. ඒවා හේතු කොටගෙන ටිකක් එහෙමෙන් ඔය පෙම් සම්බන්ධතා තුළේ තමන්ගේ පෙම්බතා පෙම්බතිය ගැන ටිකක් අර ඍණාත්මක දේවල් ඔබේ ඔළුවේ පිරෙන කාලයක් මේ කාලේ. ඒවට හූමිට දෙන්න කට්ටියත් ඉන්නවා වටේ. ඒවා හේතු කරන ප්‍රේම සම්බන්ධතා තුළ ස්ථාවරභාවයට කටයුතු වලට හානි වෙන්න නම් යම්කිසි ප්‍රේම සම්බන්ධතා කැඩීම ඉදියන්න පවා හේතු කාරණා යදෙනවා. වගේම අලුත් ප්‍රේම සම්බන්ධතා වලට යොමු වෙන හරි ඉක්මන් විදියට මේ සම්බන්ධතා තිබ්බත් තව තව සම්බන්ධතා පවත්වා ගන්න උත්සාහ දරන තත්ත්වයක් පෙන්වුම් කරනවා. අන්න ඒක නිසා චුට්ටක් කල්පනාකාරී වෙන්න. මොකද අර ඔබට හානි කර විය හැකි ඒ වගේ දේවල්. මොකද මේ කාලේ මම කියන්නේ සම්බන්ධතා තුළ ඔබට ඇති වෙන දේවල් ගොඩාක් දුරට යහපත් ඒවා නෙමෙයි අවස්ථාවාදී දේවල්. ඒවා හේතු කොටගෙන ඔබ කාලයක් තිස්සේ ඔබ එකට පවත්තන සම්බන්ධතාවයක් අතාරිනවනම් ඔබට ඒක හරි වේගවත් පසුතැවීමට හේතු කාරණා ඉදිරි විය හැකි. විශේෂයෙන්ම මේ නොවැම්බර් ඉවර වෙද්දී ඔබට ඒ දේවල් තුළ ලොකු මානසික පීඩාකාරී තත්ත්වයක් නැති වෙන ඉඩකට පතන. ඒ නිසා පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න අලුත් සම්බන්ධතා ඇති කරගන්න උත්සාහ දරනවනම් මේ කාලේ පුළුවන් තරම් හොයලා බලලා කල්පනාකාරීව ගන්න. මොකද ඔබ මෝඩ වෙනවා, ඔබ රැවටෙනවා, ඔවුන් ඔබ රවටනවා. මම ඒක නිසා ටිකක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න උත්සාහ කරන පොඩි පොඩි වැරදි අඩුපාඩු වලට ඔය කාලයත් ඉස්සේ පැවති ආදර සම්බන්ධතා අතරින් උත්සාහ කරන්න එපා. මොකද ওই දෙකම තුල ඔබට අන්තිමට ඉතුරු වෙන්නේ කලකිරීම වගේම යම්කිසි ආකාරයකින් අර පසුතැවීමට හේතු කාරණා සිද්ධ වීමයි. ඉතින් ඔහොම තමයි ප්‍රේම සම්බන්ධතා ගැන කතා කරොත් අධ්‍යාපන ගැන කතා කරොත් අධ්‍යාපනික වශයෙන් ගත්තාම ඔන්න වෘශ්චික ලග්න හිමියන්ට යහපත් කාලයක් ඔන්න ඔබට උසස් අධ්‍යාපනයට බලාපොරොත්තු වෙන මේ වරම් දිනා ගන්න ඒ දේ තුළ ඔන්න ඔබගේ අධ්‍යාපනික වශයෙන් සාර්ථකත්වයෙන් ළඟා කරගන්න ජයග්‍රහණත්වකන ලැබෙන කාල පරිච්ඡේදය ඔබේ ඉලක්කවලට අධ්‍යාපන වශයෙන් යන්න පුළුවන් වෙන කාලයක් විදේශගත වෙන බලාපොරොත්තු හිටියන ඒ කටයුතු කාරණා ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වෙන කාල පරිච්ඡේදයක්. අපි පාසල් අධ්‍යාපන ලැබන අය වුණත් උසස් අධ්‍යාපන ලැබන අය වුණත් මේ කාල තීමා තුළ අධ්‍යාපනික වශයෙන් සාර්ථකත්වය ඇති වෙන කාලයක් තව පොඩ්ඩක් උත්සාහ උනන්දු වැඩි කරගත්තොත් මේ දින ජයග්‍රහණ විජයග්‍රහණ බවට පත් කරගන්නත් ඔබට හැකියාව පාතින යහපත් කාල පරිච්ඡේදයක් අධ්‍යාපනික වශයෙන් තියෙන්නේ. හැබැයි පොඩ්ඩක් ගුරුවරුන් එක්ක ගැටලු මතු කරගන්න, යාළු වෙන එක ගැටලු මතු කරගන්න හේතු කාරණා දෙනවා. පාසල් යන වයසයි එහෙමයි. ඒ වගේම ඔය විශ්වවිද්‍යාල ඉන්න අය මේ කාලේ පොඩි පොඩි ඔය ටිකක් කලහකාරී දේවල් වලට සම්බන්ධ වෙන්න ඉඩකට පවතිනවා. ඒ දේවල් වලට යොමු වෙන්න ඉඩකට පවතිනවා. ඒවා හේතු කරන පොඩි පොඩි නීතිමය ගැටලු ඇති කරගන්න ඉඩකට පවතිනවා. ඒ නිසා පොඩ්ඩක් ඒ සම්බන්ධ කාරණා තුළ ප්‍රවේශම් වෙන්න ආවේගශීලීත්වය තුළ ඔබ පොඩ්ඩක්
අර යම්කිසි දෙයක් කරද්දී උපක්‍රමශීලී විය යුතුනි. අපි ආරගලයක් කරත් අපි ඒක උපක්‍රමශීලීව කර යුතුයි. නැතුව යන් අර ආවේග විතරක් කරන්න ගියොත් ඇත්තරම අපි බලාපොරොත්තුණු දේ නෙමෙයි සිද්ධ වෙන්නේ. අන්තිමට කාගේ හරි අරමුණකට අපි බිලිවීම, ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් අපි බිලිවීමක් සිද්ධ වෙන්නේ. ඉතින් උදාහරණ ඕන තරම් තියෙනවනේ. අන්න ඒක නිසාවෙන්ම පුළුවන් තරම් මේ වෙලාවේ බුද්ධිමත්ව කර්තනය ඇත්ත වෙනුවෙන් පෙනී සිටීම යහපත්. ඒක ඇත්ත. අසාධාරණ වෙනුවෙන් පෙනී සිටීම යහපත්. ඇත්ත. හැබැයි ඒ හැම දෙයකම ඔබ බුද්ධිමත්ව කර යුතු නැත්නම් ඔබට හානි කර දීමේ ඉඩකඩ වැඩි. සෞඛ්‍ය ගැන කතා කරලා සෞඛ්‍ය සම්බන්ධ කාරණා ගත්තොත් මේ කාලේ ඔන්න ලේසෙලවීම් අනතුරු යම්කිසි සිදුවිය හැකි. විශේෂයෙන් මේ කාල පරිච්ඡේද තුළ ඔය රණ්ඩු සරුවල යන පිරිස් එක රණ්ඩු සරුවල වෙලා ඔන්න අනතුරු වෙන්න, අස්ති මිදීම් ඇති වෙන්න, කැපීම් තුවාල සිදු වෙන්න ඉඩකඩ පවතින. අන්න ඒකයි අර මං කිව්වේ අර ඔය එක එක දේවල් වලට සම්බන්ධ වෙන්න එපා කියලා. ඉතින් මේ වගේ දේවල් ටික ප්‍රවණතාවයක් පෙන්වන නිසා ටික ප්‍රවේශම වගේම නිතර හිසේ රුදාව වගේ දේවල් නේ. හිසේ රුදාව කියන්නේ මහ ලොකු දෙයක් නෙවුණාට ටිකක් ඒක අර දැන් අපි කියමු වැඩක් තියෙන හොඳම දවසක හිසේ රුදාවක් හැදුණොත් ඔබට ඒ වැඩේ කරගන්න අමාරුයි. විභාග ඇලින දවසකට ආවොත්, සම්මුඛ පරීක්ෂණයක් කරන දවසට ආවොත්, නැත්නම් රැකියාව තුළ වැඩ තියෙන දවසකට ආවොත් අන්න බාධක වෙන. පොඩි වුණත් ඒක භයානකයි. ඒක නිසා නිතර නිතර ඔය සෙම් කෝප වීම බහුල වෙන නිසා ඒවට නිවැරදි ලෙස බෙහෙත් ගන්න නෙමෙයි, ඒවා අඩු වෙන්න ආහාර රටාව ඔබ ඒ ගන්න තියෙන ආහාර අතුරේ එක තියෙනවා, ඔය සුළු සුළු අත් බෙහෙත් තියෙනවා, ඒ වගේ දේවල් එක යන්න උත්සාහ දරන්න. එතකොට මේ දේවල් මගහරවා ගන්න පුළුවන්. මහා පරිමාණ රෝගී තත්ත්වයන් ලොකුවට පෙන්නු නොකරත් අර පොඩ්ඩක් විශේෂයෙන්ම අර අක්මාව වගුඩු සම්බන්ධයෙන් යටිබඩ පහත බල ආස දැන් දියවැඩිය තත්ත්වයන් නැති වෙන්නත් හේතු වෙන කාරණා තියෙනනේ, අග්නේ ආශය සම්බන්ධ. අන්න ඒ වගේ දේවල් වලින් ඔබ පොඩ්ඩක් අර එහෙම දෙයක් දැනෙද්දි ටික වේදනාව යටිපඩේ වේදනාව දැනෙන ඒවා ටිකක් නොතකා හරින්න එපා. පොඩ වෛද්‍ය පතලේ අවශ්‍ය කරන පරීක්ෂණ කරලා ඒ දේවල් තුළ ඒ මූලික අවධිය තුළම වළක්වා ගන්න උත්සාහ කරන්න. මේ කාල පරිච්ඡේදය තුළ චුට්ටක් ඒ වගේ රෝගී තත්ත්වයන් ඇති වෙන ටිකට පතන, විශේෂයෙන්ම සැප්තැම්බර් මාසයෙන් පස්සේ චුට්ටක් අර දුරදිග යන රෝගී තත්ත්වයන් පොඩ්ඩක් ඇති වෙන ටිකට පතනවා. ඒක නිසා මම කියන්නේ ඊට කලින් ඒවල මූලික අතුරු තත්ත්වයන්, ඒ කියන්නේ මූලිකත්වයේ තරණ දේවල් පෙන්නුම් කරනවා, ඒ දේවල් සුළුවෙන් තකන් නැතුව අන්න ඒ කාලේ මේ දේවල් යොමු වුණොත් අර මහා පරිමාණයෙන් ඒවා දුරදිගෙන තත්ත්වෙන් ඔබට ගැලවෙන්න හැකියාව පවතින. ඉතින් විදේශගත වෙලා ඉන්න අයටත් මේ කියපු කාරණා ඒ ලෙස්සම පවතිනවා. ඔබට මේ කාල සීමා තුළ ඔන්න ඉතිරියක් ඇති කරගන්න පුළුවන් කාලයක්, අතේ රැකියාව කරලා ටික වැඩිපුර හම්බ කරගන්න පුළුවන් කාලයක්, ඔහේ ඉන්න ගමන් බිස්නස් එකක් කරලා යම් ස්ථාවරයක් ඇති කරගන්න පුළුවන් කාලයක්. හැබැයි අනිත් පැත්තේ ඔය වැඩ කරන තැන්වල යම්කිසි ආකාරයෙන් හාම්පුතාලා ඉහළ අය, එහෙම නැත්නම් එකට ඉන්න අය, එකටම වැඩ කරන සේවකයන් එක ගැටලු මතුවෙන්න, හිතුවක්කාරී ලෙස ඒ පොඩි ගැටලුවක් හේතු කරගෙන රැකියාව දමල ගාලා ඉවත් වෙන්න, අන්න ඔය වගේ ඒවලු යොමු වෙනවා. ඒ නිසා පොඩ්ඩක් බුද්ධිමත්ව කටයුතු කරන්න උත්සාහ කරන්න. නැතුව කිසි ගැටලුවක් නැහැ. ලොකුවට අර පුංචි පුංචි දේ තුළ ලොකු ගැටලු ඔබ විහිං ඇති කරගන්න ඉඩකඩ පවතින නිසා ටික ප්‍රවේශංකාරීව කටයුතු කරන්න. කලබල විය යුතු නැහැ. මේ වීඩියෝ අසන පිළියම් පිළිවෙත් කියන ඒවා නිවැරදි ආකාරයෙන් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම ඔබගේ කේන් සටහන් ගත්තාම කේන් සටහන් තුළ 3-4-5 කියන තැන්වල ඔබේ උපන් කේන් සටහන ආරම්භ බලන්න. චන්ද්‍රය නැත්නම් සඳු තැන්පත් වෙලා ඉන්නවනම්, එහෙම නැත්නම් නම වෙන්න තුල චන්ද්‍රය තැන්පත් වෙලා ඉන්නවනම් ඔන්න ඔබට පොඩ්ඩක් ඒරාස්ක තත්ත්වය, ජන්ම ඒරාස්කයක් හෝ චන්ද්‍රාෂ්ටම ඒරාස්කයක් ක්‍රියාත්මක වෙන කාලයක් මේ කාලේ. පොදුවේ සියලු වෘෂික ලග්න හිමියන්ට ඒරාස්ක නැහැ. හැබැයි අර වගේ විදිහ පිහිටීම් තියෙන හැට තියෙනවා. ඒ නිසා එහෙව් අය බය වෙන්න එපා. ඔබට තියෙන මේ සුබ ප්‍රතිඵල අඩු වෙන තත්ත්වයන් තියෙන ඒරාස්ක කියන දේ තුළ, හැබැයි ඒක ගැටලුවක් කරගන්න එපා. මේ වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් නිවැරදිවම ඔබ කරන්න උත්සාහ කරන මොකද මේක ඒ රස්සකේ බලපෑම චුට්ටක් වැඩි වෙන කාලයක් කියලා තමයි වක්‍රවීමත් එක කියන්නේ. එහෙනම් ඒක බිය වීම නෙමෙයි කියලා යුත්තේ. දැන් මේ කියන පිළියම් පිළිවෙත් නිවැරදිම ආකාරයෙන් කරලා ඔබ ඒ රස්සකට එරෙහිව කරන්න වැඩ කරන්න ඔබට දිනන්න හැකියාව ලැබෙනවා. මොකද සෙනසුරු ග්‍රහය කියන්නේ පීඩාකාරී පීඩාව දෙන ග්‍රහයක් විතරක් නෙමෙයි, යහපත්තට කවදක්වත් පීඩා දෙන්නේ. ඔය පීඩාවක් දෙනව නම් දෙන්නේ ඔබ වැරදි මාර්ගේ යනවා, ඔබ යහපත් මාර්ගයට ගන්න. ඒ නිසා ධාර්මිකව යහපත් ජීවිත වෙනාට සෙනසුරුකින් කිසි ගැටලුවක් නැහැ. ඒ නිසා ඔබ පුළුවන් තරම් හරි මාර්ගයට යොමු වෙන්න උත්සාහ කරන්න. එතකොට ඔබට මේ සෙනසුරු ග්‍රහය තරම් යහපත් ප්‍රතිඵල දෙන කෙනෙක් නැහැ කියලා හිතේවි. හැමදේම කොච්චර නරක කාලයක් වුණත් යහපත හරවගන්න ඔබට හැකියාව පවතිනවා. ඒ නිසා යන්න ඉදිරියට ඔබට පුළුවන්. ඉතින් අපි දැන් මේ වැඩසටහන විශේෂිතම කාරණාවට යොමු වුණොත්, විශේෂයෙන්ම මේ සියලු දේවල් තුළ තියෙන අහිතකර බලපෑම් 100% බැහැර කරගන්න, ඒ දේවල් නැති කරගන්න, සුබ දේවල් 100% වැඩි කරගන්න ක්‍රමවේදය ගැන කතා කරමු. මේ පිළියම් පිළිවෙත් මේකට සාපේක්ෂව මම මේ විද්‍යාත්මක ක්‍රමවේද එක්කම මේ සෙනසුරු ග්‍රහය ඉතා සුවිශේෂී. සෙනසුරු ගොඩදෙන බයයි බියයි. ඒ නිසා මේ සාම්ප්‍රදායික ක්‍රමවේද තුළ මේ සෙනසුරු අපවලට කරන පිළියම් පිළිවෙත් කීපයකුත් මම මේ පාර කියනවා. මොකද හේතුව ඔය හැම දේ තුළම මානසිකත්වය තුළ එන තියෙන දැන් යම්කිසි ඒ සාම්ප්‍රදායික ක්‍රමවේදයක් කළත් කෙනෙක්ට මනසට දැනෙන යම්කිසි ධනාත්මක භාවය,
ගොඩක් බලපෑම් ඇති කරන විද්‍යාත්මක කතා කරත්. ඒක නිසා විශේෂයෙන් මුලින්ම මම කතා කරන්න ඔබට මේ මේ සෙනසුරුගේ බලපෑම අහිතකර බලපෑම මේ රාශකවල බෑන් තියෙනවා ඒවා ඒවා අඩු කරගන්න විශේෂයෙන් අපි සම්ප්‍රදාය තුල ශ්‍රී විෂ්ණු දෙවියන්ට බාරහාර වීම ඉතා වැදගත් කාරණාවක් සහ අර ඵලදායි කාරණාවක් කියලා සලකනවා. ඒක නිසා මේ නිවැරදි ආකාරයට විෂ්ණු දෙවියන් බාරහාර වෙන ආකාරය ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ගොඩ දෙනෙක් අහලා තිබ්බා ඒක ගැන. ඒකින්ද ඒක විශේෂයෙන්ම කියන්න මේ බාර වීමට පඳුරු බැඳීමක් සඳහා විශේෂිත කරන පිළිවෙත කොහොමද කියලා මේ සඳහා අවශ්‍ය කරන දේවල් මම මුලින්ම කියන්න. රිදී කාසියක්, රිදී පඳුරු කියලා කියන්නේ රිදී කාසියකුයි නිල් රිදි කෑල්ලකුයි කහදියර ටිකක් හදාගන්න. ඒ වගේම දුම්බල සාම්ප්‍රාණි සුදු හඳුන් වගේ දේවල් ටිකක් ලෑසි කරන් ද්‍රව්‍ය ටිකක්. ඒ වගේම පොල් කිරි ස්වල්පයක්, ඒ වගේම එළඟි තෙල් පහනක් අවම වශයෙන්, බුලත් කොළ පහක්, පිරිසුදු ජලය, ඒ කියන්නේ පෙරාගත තුන් වතාවක් පිරිසුදු රෙදි කඩෙන් පෙරාගත පිරිසුදු ජලය සම්පාණයෙන් පොඩ්ඩක් උයි. ඒ වගේ නිල් පාට මල්, නිල් කට රොඩු, ඒ වගේ නිල් පාට මල් තියෙන නිල් පාට මල් ටිකක් වැඩිපුරයි ඔබ අනිවාර්යයෙන්ම සොයා ගන්න ඕන. ඉතින් මේ දේ කරන ආකාරය ගැන කතා කරොත් මුලින්ම මේ සඳහා ඔබට හැකිනම් ඔබගේ යම්කිසි ආකාරයක ශුද්ධ ස්ථානයකට කියලා අදහස් කරන්නේ පන්සලකට නැත්නම් ඒවට වෙන් වෙච්ච ස්ථාන තියෙන ඒ වගේ තැනකට යන්න පුළුවන් යහපත් නැත්නම් ඔබේ නිවසේ ඔබ ඉන්න තැන වුණත් මේක කරන්න පුළුවන් කාරණාව කොහොම ගියත් එතන පිරිසුදු වෙන්නත් ඕන. ඒ වගේම ඔබ සාමාන්‍යයෙන් ඒ දවස දැන් අපි මේකට බදාදාවා සෙන්සුවාදාවක් යොදා ගන්නවා වඩා හොඳයි. ඒ දවස නිර්මාංශ වෙලා ඉන්න ඕන. ඒ වගේම ඒ වගේ තත්ත්වෙන් තුළ ඔබ පිරිසුදුව පස්පයම් වැලි කියලා ඒ දේවල් කරලා ඔබට පහසු වෙලාවක් යොදා ගන්න ගැටලුවක් නැහැ. වෙලාව අවශ්‍ය නැහැ ගැටලුව. හැබැයි රාහු කාලයෙන් තොර වෙලාවක් හොයාගෙන ඔබ ඒකින ස්ථානට යනවා නම් එහෙමයි නැත්නම් ඔබ ඉන්න තැන ඉඳ ඉස්සලම් හොඳට පිරිසුදු වෙලා නාලා කරලා යන්න ගිහිල්ලා ඔබ ඒ තැන ඉස්සලම් පිරිසුදු කරගන්න ස්ථානය පිරිසුදු කරගෙන අර මම හැමදාම කියන විදිහේ බෝධි පූජාවක් කරන්න පුළුවන් නම් මුලින් යහපත් පුදුන්ට පහන් දැල්ලලා ඒකේන ආකාර කරලා බෝධි පූජාව කරලා ඊට පස්සේ මෛත්‍රී භාවනාව කරලා ඔබ දෙවියන්ට පින් දීලා ඊළඟට සාමාන්‍යයෙන් පන්සලකුණත් දෙවියන්ට පහන් දැල්වන තැනක් තියෙනවනේ. එහෙම තැනක් නැත්තම් පැත්තකින් හරි ගමන් නැහැ. මේ දේ කරන්න තැනක් පිළියෙල කරගෙන එතන ඉස්සල්ලාම කහදියර අපි අරංගිය කහදියර ඉහැන්න. ඊට පස්සේ ඔබ ඒකට අර එළඟි තෙල් පහන දැල්වන්න. එළඟි තෙල් පහන දැල්වන්න ඔබ සාමාන්‍යයෙන් පුළුවන් නම් කලින් එළඟි තෙල් පහන දෙකක් පිළිල කරගෙන පුළුවන් යහපත්. නැත්නම් එතනට පොල් තෙල් පහනක් හරි ගමන් නැහැ. බුදුන්ටත් දැල්වලා ඊට පස්සේ දෙවනුව එළඟි තෙල් පහන දැල්වලා ඊට පස්සේ සුදු හඳුන් ටිකක් ලෑස්ති කරන කිව්වනේ. ඒ සුදු හඳුන් ගල ගානවා කියලා දන්න ගල ගාලා අරංගියත් කමන්නේ පොල් කිරියකට මිශ්‍ර කරන්න ඕන. පොල් කිරිය මිශ්‍ර කරලා අර ඒ සුදු හඳුන් පොල් කිරිය මිශ්‍රණයට අර රිදී පඳුරයි නිල් පාට රෙදි කඩයි දාලා තෙමා ගන්න. ඊට පස්සේ ඔබ අර අරංගිය අර පෙරාගත්ත පැන් ටිකට තවත් අර ඉතුරු සඳුන් කුරු ටිකක් දාලා තිය කරගෙන මල් වලටයි බුලත් කොළ වලටයි එකින් ටිකක් ඉහන්න. ඊට පස්සේ මල් බුලත්තේ ස්ථානයේ තියලා විශේෂයෙන් ඔබ ගෙදරින් යද්දි ඔබ පිට දැන් පන්සලක හරි වේ නැත්නම් දේවාලයක් හරි මොකද ස්ථානයක කරනවනම් යද්දි දුම් කබලකුයි පොල් කට්ටකුයි අරන් ගිහිල්ලා එතන ඒක අවුලලා ඊට පස්සේ අර සාම්ප්‍රාණි දුම් වලයි වලින් හොඳට දුම් අල්ලලා ඊට පස්සේ ඔබ විෂ්ණු දෙවියන්ට බාර වෙන්න ඔබට මේ ඒ රාෂ්ට්‍ර කපල සෙනසුරුගෙන් තියෙන අපලකාරීත්වයන් ග්‍රහ දෝෂ නිර්වාරණය කරලා දෙන එක කන ලව්වක් කියලා ඔබකට තියෙන මේ අවශ්‍යතාවයන් හිතේ සිහි ගන්නලා අර නිල් පාට රෙදි කඩට පඳුර තියලා ගැට ගන්න. ඒ ගැට ගන්න ස්ථානයේ සුදුසු ස්ථානයක තබන්න. ඒක එහෙම තබන තැනක් නැත්තම් ඔබ ගෙදර ඇවිල්ලා බුදු පහන තියෙන තැන හරි කමන්නේ නැහැ තියලා තියන්න. ඒත් එක්ක ඔබේ ආරක්ෂාව අනිවාර්යයෙන්ම ඉල්ලා සිට මේ රාශක තියෙන බලපෑම් තුල අහිත කර දේවල් ඉවත් වෙන්න කියලා ඔන්න විෂ්ණු දෙවියන්ට කන්න ලව් කියලා ඊට පස්සේ ස්තෝත්‍රත් කියලා ඔබගේ වැඩ කටයුතු කරලා මෛත්‍රී භාවනාව කරලා ගෙදර එන්න පුළුවන් නම් සෙනසුරාදාස් වලට බදාදාස් වල පුළුවන් හොඳයි රාත්‍රී 12යි 5ට විෂ්ණු දෙවියන් වෙනුවෙන් පහනක් දැල්වන්න පුළුවන් නම් ඔබේ නිවසේ හරි පිරිසුදු ස්ථානයක ගැටලුවක් නැහැ. ඒක නිවසේ ඇතුළත පිටතද කෙනෙක් ගැටලුවක් නැහැ. පිරිසුදු තැනක් වීමයි වැදගත් වෙන්නේ. මොකද රෑ 12යි පාට පන්සලකට දේවාලයකට අපිට යන්න හැකියාව අඩු වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ඒ දේ කරන්න හැකියි. පුළුවන් නම් ඒකට ඒ පොල් තෙල් පහනකට වඩා එළඟි තෙල් පහනක් දැල්වන්න වඩා යහපත්. නිල් පාට මල් ටිකක් පූජා කරලා නැත්නම් පොල් තෙල් පහනට එළඟි තෙල් බින්දු කීපයක් දැම්මත් කිසි ගැටලුවක් නැහැ. තමන්ට හැකි පමණින් කරන්න. දැන් විදේශගත වෙලා ඉන්නට මේ දේවල් කරන්න අපහසු වෙනවත් ඒ හැකි පමණින් තමන්ගේ ඉන්න කාම්පරේට හරි වෙලා ඒ බාර ගැට ගන්න කාරණා කරලා ඔබ ඒ සාමාන්‍ය හැකි පරිදි දෙවියන් සිහි කරන්න ඒ වෙලාවට විෂ්ණු දෙවියන්ට සිහි කරලා ඒ ඔබට තියෙන ගැටලු කාර්තත්වයන් සිහි ගන්නවලා බාරහාර වෙන්න. ඒ වගේම පුළුවන් තරම් ඔබ ඔය සාමාන්‍ය උදේහව තමන්ගේ ආගමර දහමර නෝ කටයුතු කරද්දි ඒ අනතුරු විෂ්ණු දෙවියන් සිහි කරලා පින් දෙන්න. ඒ වගේම අසරණ අය විශේෂයෙන් මේ කාල පරිච්ඡේදය තුළ ඔය ආබාධිත අයට වයෝ වෘද්ධ වයසක අයට ඔබ පුළුවන් තරම්
ඔබට හැකි පමණි උදව් පදව කරන්න ඔවන්ට ආහාර පාන විශේෂයෙන් දෙන්න ඔවුන්ගේ කුසගින්න නිවන්න උත්සාහ දරන්න. ඒ දේවල් තුළින් ඒ පින් විෂ්ණු දෙවියන්ට අනුමෝදන් කරන්න. ඔබට ඒ දේවල් තුළින් හිතාගන්න බැරි යහපතක් අත්කරගන්න හැකියාව පාදිනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම මේ කාල පරිච්ඡේදයන් තුළ ඔබ උත්සාහ දරන්න පස්පයෙන් වැලකිලා තමන්ගේ දහමට අනුව කටයුතු අධ්‍යාත්මිකව යම්කිසි ආකාර නැඹුරු වෙලා කරන්න. හැමදාම උදේ හවා මෛත්‍රී භාවනාව අත්‍යවශ්‍යම කරන මොකද මේ වෙලාවේ මනස තුළ ඒකාග්‍රතාවය තමයි අතිශයම වැදගත්. ඒ සඳහා තියෙන උපරිම දේ මේ මෛත්‍රී භාවනාව කියන දේ. ඒ නිසා අපි අර හැමදාම උදෑසන අහන පිරිත් තියෙන මෝර පිරිත්, චන්ද පිරිත්, සූර්ය පිරිත්, කන්ද පිරිත්, සත්බුදු වන්දනාව, ඒකට අභිසංවිධාන පිරිතත් එකතු කරගෙන ඒ උදේසනේ පිරිත් ශ්‍රවණය කළා. මේ සූ එකෙත් තියෙනවා, සූ ටීවී එකට පිවිසුන නම් ඔබට නිවැරදි උච්චාරණ සහිතව ඒ වහන්න පුළුවන්. ඒක ඔබ ඉයර්ෆෝන් එක කණේ ගන්න, ඔබ ඉන්න ඇඳේම ඉඳන් ඒ දේවල් ශ්‍රවණය කරලා අවසානයේදී මෛත්‍රී භාවනාව කරලා දෑමිසිත් උපද්දවාගෙන දවස ආරම්භ කරන්න. ඒ වගේම දවස නිමා කරන්න. එතකොට ගොඩාක් දුරට ඔබට ඔය සෙනසුරුගෙන අහිත කර බලපෑම් සියල්ල අහිමි කරමුද. ඔබ දැහැමි වෙන්න වෙන්න මේ සෙනසුරු බලපෑම් අඩු වෙනවා. මොකද හේතුව සෙනසුරු කියන ග්‍රහයා නරක ග්‍රහයෙක්, ගොඩාක් මිනිසුන්ට කරදර කරන විපාක දෙන ග්‍රහයෙක් කියලා අපි සාමාන්‍ය මතයක් හදලා තිබුණා. ඇත්තටම සෙනසුරුගේ තියෙන්නේ ඔබ යහපත් මාර්ගයට ගන්න තමයි ඔබට දුක් පමුණුවන්නේ. ඔබ යහපත් කරෙන්න කිසිසේත්ම ඔබට අපල සිද්ධ කරන්නේ. ඒ නිසා ඔබගේ අයහපත් තැන් ටික වෙනස් කරලා ඔබ යම්කිසි ඔබ තුළ ඒ දේ හඳුනා ගැනීම තුළ යම්කිසි පරිවර්තනයක් කරන තමයි ඒ දේවල් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබ පුළුවන් තරම් දැහැමි වෙන්න වෙන්න ඔබට අහිතකර බලපෑම් නැති වෙලා සෙනසුරුගෙන් තියෙන හිතකර බලපෑම් ගැන ඔබ පුදුම වෙනවා. ඇත්තටම සෙනසුරු හිතකර විදිහට යහපත් දේ දෙන්න ගත්තොත් ඔබට හිතා ගන්න බැරි තරම් යහපත් ඉස්සර නෑ නේද? ඒ යහපත ළඟා කරගන්න ඔබ පුළුවන් තරම් අයහපත් දේෙන් බැහැරගෙන වෙලා ඔබ තුළ තියෙන වැරදි අඩුපාඩු හදාගෙන ධාර්මිකව දහමට ලැබිව යහපත් සිතින් ඔබ ගමනක් යන උත්සාහ කරන්න. එතකොට මේ දේවල් ගොඩාක් දුරට ඔබට යහපත පැත්තටම පෙළඹෙනවා. ඒක කරලා බලන්න. ඒ දේ තුළ යහපත ළඟා කරගන්න. සෙනසුරු මාරුවත් එක්ක මම ගිය වසරේ කියපු ඒ වැඩසටහනත් එක්ක ගොඩ දෙනෙම් මට කතා කළා. ඒකින පිළියම් පිළිවෙත් එක්කේ ජීවිතේ මනස යහපත් කර ගැනීම තුළ කොතරම් මේ රාශක තත්ත්වයන් කොතරම් නරක තිබ්බත් ජීවිතේ වෙනස් වෙච්ච හැටි. ඒ නිසා විශේෂයෙන්ම ඒ රාශක තත්ත්වයන් තියෙන මේ පිළියම් පිළිවෙත අනිවාර්යම කරන හැමෝම කරන්න උත්සාහ නිරාශක තිබ්බත් නැතත් මේ දේ කරන මේ දේ තුළ ඔබට අත් වෙන්නේ යහපතම තමයි. ඒ වගේම තව විශේෂ කාරණාවක් තියෙනවා කියන්න හැකියය උපරිමයෙන් උත්සාහ කරන එක දවසක් රුවන්වැලි මහා සෑයට යන්න. මේක මම කලිනුත් මේ පිළියම් පිළිවෙත කියනවා. ඒක තව විශේෂ පිළියම් පිළිවෙත. මේක මේ හේතුව මේ අපි සසර තුළ කරපු පව්, අපි කරපු යම්කිසි අකුසල් අපි දන්නේ. අපි ඒ දේවල් තුළ යම්කිසි ආකාරයකින් ඒ දේවල් මිදීම ලබන්න හෝ ඒ දේවල් තුළ යම්කිසි සහනයක් ලබන්න ක්‍රමවේදයක් මේක. ඉස්සලාම ඔබ ශ්‍රීමා බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා බෝධි පූජාවක් කරන්න උත්සාහ කරන. පුළුවන් නම් කලින් දවස රෑ ගිහිල්ලා කරනවා නම් එහෙමයි, නැත්නම් අලුයම ගිහිල්ලාද ගමන්නේ බෝධි පූජාව කරලා සුදු නෙළුම් මල් වට්ටියක් ශ්‍රීමා බෝධින් වහන්සේට පූජා කරලා එතන මෛත්‍රී භාවනාව කරලා ඔබ තවත් සුදු නෙළුම් මල් වට්ටියක් වැඩිපුර මල් පුළුවන් අරන් එන්න. අරගෙන රුවන්වැලි මහා සෑරදුන්ටත් පූජා කරලා ඔබ එතන ඉඳගෙන යම්කිසි ආකාර භාවනාවක් කරන්න. භාවනාව කරද්දී ඔබ ඉස්සල්ලාම මුලින්ම මේ කරපු කාරණා තුළ විෂ්ණු දෙවියන්ට සියලු දෙවියන්ට පින් දෙන්න. පින් දීලා ඉවරලා ඔබ මෛත්‍රී භාවනාව නැවතක් කරලා ඊට පස්සේ මේ අදිෂ්ඨානය කරගන්න. මේ සසර තුළ මට දැන් මීට වඩා අපි කීප වතාවක් අපි හිතන්නේ දහස් ගණන් වතාවක් ඉපදෙන්න ඇතිනේ. ඒ දේ තුළ අපි අතින් වැරදි වෙනද සමහර අයට වැරදි වෙන්නේ නැති. ඒ මගේ අතින් විච්ච වැරදි නිසා සමහරුන්ට මොකක් හෝ කාරණාවක් වල තාමත් යම් විශ්වාසයක භවයක් තුළ මිනිස් ආත්මය ලබන්න බැරිව ඇති. ඉතින් ඔබ ඉස්සල්ලාම මේ පින් ඔවුන්ටත් අනුමෝදන් කරන්න. අනුමෝදන් කරලා ඔවුන් වෛරයෙන් සමහර මාත් එක්ක ඇති. ඒ වෛරය ඔවුන් තුළින් නැති වෙලා ඔවුන්ට යම්කිසි ආකාරයකින් ඒ වෛරය නැති කර ගැනීම තුළ මේ පින් අනුමෝදන් වීම තුළ යහපත් ආත්මයක් තුළ ඉපදිලා ඔන්න නිවන අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. එතකොට මේ දේ තුළ ඔබ මේ භාවනාව ටිකක් පුළුවන් නම් හැකි වෙලාවක් ඇතුළත ඉඳලා මේ භාවනාව කරන්න. මේක පුළුවන් නම් මාස 3-4කට සැරයක් කරන්න, හැකි නම් වසරකට සැරයක්වත් අඩුම වශයෙන් කරන්න. මේ දේ තුළ යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. මෙතන මේ ශ්‍රීමා බෝධින් වහන්සේ ගාව කරන බෝධි පූජාව අවස්ථාව ඒ වෙලාව ගැටලුවක් නැහැ. රාත්‍රී හෝ උදෑසන ඕනම වෙලාවක් කරන්න. හැබැයි මේ රුවන්වැලි මහසෑය ගාව කරන පිළිවෙත ඔබ උදෑසන පුළුවන් නම් අලුයමම ගිහිල්ලා එතන උදෑසනම කරන්න උත්සාහ දරන්න. මේ ස්ථානවලට යන්න බැරි අය නැත්නම් විදේශ ගතලා ඉන්න අය යන්න අවශ්‍ය නැහැ. ඔබ එතන ඉන්න කෙනෙක් තියෙන ඔබ ඉන්න තැන ඉඳලා පුළුවන් නම් ඒ පිළිවෙතේ භාවනාව වම වශයෙන් කරන්න. හිතින්ම අවගන්න ජය ශ්‍රී මා බෝධිය ගාව ඉන්නේ, රුවන්වැලි මහසෑය ගාව ඉන්නේ කියලා හිතාගෙන ඒ දේ තුළ ඔබේ පින්වන්ත ස්ථාන සිහි ගන්නවා. මේ භාවනාව කරන ඒ දේ ප්‍රමාණවත් වේවි ඔබේ හිත නිවන සහ ඔබගේ තියෙන ගැටලු කර තත්ත්වයන් ඔබට නැති කරගන්න
තවත්ද මම විශේෂ වශයෙන් ඔබට ශිවදවියන්ට කියන මන්ත්‍රයක් ගැන කත් කිව්වා මීට කලින් වැඩසටහන් කීපයකම. ඒ දේ අනිවාර්යෙන්ම ගන්න, විශේෂයෙන්ම ඒ රස සත්‍යයන් වලින් පීඩා විඳින ආත්මය අනිවාර්යෙන්ම මේ මන්ත්‍රය අර මං කියපු විදිහට භාවනාවක් කරලා උදේ හවස් පුළුවන් තරම් තමන්ට ගැටලුවක් වෙන අවස්ථාවේදී මන්ත්‍රය සිහි කරන්න, ඔබේ ආරක්ෂාව සලසා ගන්න උත්සාහ කරන්න. ඒ මන්ත්‍රය මම ඔබට කියන්නම් වචන වලින්. ඉතින් ඒ දේ හරියටම කටපාඩම් කරගෙන ඒක ඔබ හැම අවස්ථාවකදී ඔබගේ නිවාඩුව සිහි ගන්නවන්න, ඒ දේ තුළත් ඔබට ගොඩක් ආරක්ෂාව මේ දේවල් තුළ සලසා ගැනීම, වගේම යම්කිසි කාරණා තුළ අසාර්ථකත්වෙ මිදලා සාර්ථක වෙන්න අනතුරු වලින් ගැලවෙන්න, ඉතා විශේෂිතු කාරණා තුළ හදිස්සි වෙන අනතුරු වලින් ගොඩක් ගැලවෙන්න මේ කියන මන්ත්‍රය ඉතාමත් වැදගත් වේවි ඔබට. සාමාන්‍යයෙන් උදේවා ඔබගේ ආගමික වතාවත් සිද්ධ කරනවා මේ අනතුරුවත් මේ විදිහට කිවීම ඉතා වැදගත් වේවි. ඉතින් මේ මන්ත්‍රය නිවැරදි ලෙස ඔන්න තිරේ දිස් වෙනවා. ඔබේ වචන නිවැරදි ලෙස ශබ්ද කරනා කර බං කියන්නම් ඔබ කටපාඩම් කරගන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පුෂ්ටි වර්ධනම් ඌර්වා රුකමිම බන්ධනාත් මුත්‍යෝර් මූක්ෂීය මම්ෘත එන ආකාරයෙන් මේ මන්ත්‍රය ඔබ නිවැරදි ආකාරයෙන් කටපාඩමින් උච්චාරණ සහිතව හැම වෙලෙම මතකයේ තබාගෙන ඔබට අවශ්‍යතාවය හැම අවස්ථාවෙදි මේක සීගන්වන්න. ඒත් එක්කම මම විශේෂිත සුවඳ දුම්කුඩු මිශ්‍රණයක් සකසා ගන්න එක ගෙදරට ඔබේ ව්‍යාපාර ස්ථානයට ඔබ වැඩ කරන තැනට කොහොම ඕනම ස්ථානකට අර ඒ දේ තුළ තියෙන අඳුරු බලපෑම් ඉවත් කර ගනිමින් යම්කිසි ධනාත්මක භාවයක් එක්ක යමක් කරගන්න පුළුවන් ද දුම්කුඩු මිශ්‍රණයක් සකසා ගන්න ආකාරය කියන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන දේ දැන් මම ඔබට කියනවා තිරේ දිස් වේවි. ඒ දේවල් ලෑස්ති කරගන්න, ඒ දේවල් මිශ්‍ර කරලා හදා ගන්න ඕනේ. ඉතින් ඉස්සලාම කිව්වොත් සාම්බ්‍රාණි ග්‍රෑම් 500ක් විතර, කපුරු ග්‍රෑම් 250ක් කියලා තමයි මේක සඳහන් වෙන්නේ. නමුත් කපුරු ග්‍රෑම් 250ක් කියන්නේ SMS එක ගන්න මේ සාමාන්‍ය ටිකක් ලොකු ගාණක් වෙනවා. ඒ නිසා කපුරු ප්‍රමාණය ඔබට හැකි ප්‍රමාණයක් දාන්න, හැකි අය 250ක් දාන්න, නැති අය තමන්ට පුළුවන් ආකාරයෙන් දාන්න. එහෙනම් සාම්බ්‍රාණි ග්‍රෑම් 500යි කපුරු තමන්ට හැකි ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් මේ මිශ්‍රණය තුළ මේ රුවන්වැලි සෑයට යම්කිසි අල්ලන දුම්කුඩු මිශ්‍රණයක මේ වට්ටෝරුව තමයි මේ කියන්නේ. ඉතින් ඒකේ තියෙන්නේ සාම්ප්‍රාණි ග්‍රෑම් 500යි, කපුරු ග්‍රෑම් 250යි, හල් දුම්මල ග්‍රෑම් 50යි, දේවදාර ග්‍රෑම් 50යි, සුවඳ කොට්ටන් ග්‍රෑම් 50යි, සුදු හඳුන් ග්‍රෑම් 50යි, රත් හඳුන් ග්‍රෑම් 50යි, සැවන්දරා ග්‍රෑම් 50යි, අගිල් ග්‍රෑම් 50යි, ගුගුල් ග්‍රෑම් 50යි, ජටාමංශ ග්‍රෑම් 50යි, බැබිල මුල් ග්‍රෑම් 50යි, වැල්මි ග්‍රෑම් 50යි, රසගින ග්‍රෑම් 50යි, කුන්දිරික්කන් කැට ග්‍රෑම් 100යි, කැකුණටි ග්‍රෑම් 100යි, හොරයිටි ග්‍රෑම් 100යි, බිම්දුම්මල ග්‍රෑම් 100යි. මේ කියන මේ කියන වට්ටෝරුවේ සමහර දේවල් ඔබේ ප්‍රදේශයට අනුව සමහරකට හොයාගන්න අපහසු වෙන්න පුළුවන්. ගැටලුවක් කරගන්න එපා. ඔබට හැකි හැමදේම යොදාගෙන හැකි ප්‍රමාණ වලින් මේවා එකට කුඩු කරලා සමහර මේ කුඩු වශයෙන් ගන්න වඩා යහපත් ලේසි ගන්න තැන් තියෙනවා ගොඩක් ඔය සිංහල බෙහෙත් අලවිසල් වල. එහෙම අරගෙන මේවා මිශ්‍ර කරලා ඔබ උදේහවා ඔබේ නිවසේ නැත්තම් මේකට වැඩි වශයෙන් අන්තිමට තව සුවඳ කුඩු විශේෂ මේ සාම්බ්‍රාණට ටිකක් වැඩිකර එකතු කරගත්තර කමන්නේ. මාස 3කට වගේ සෑහෙන ප්‍රමාණයක් තමයි මම මේ කිව්වේ. මේ ප්‍රමාණයන් තුළ උදේහවා දුම් අල්ලන්න. ඒ දුම් අල්ලන අවස්ථාවේදී පුළුවන් තරම් ඔබ කටපාඩමින් දන්නවන එහෙම නැත්නම් ඔය YouTube එකෙන් හරි කමන්නේ ටිකක් සද්දට ඇහෙන්න ප්ලේ කරලා ධම්මචක්කම් පවත්තන සූත්‍රය ඇහෙන් දන්න. පුළුවන් නම් දවසට 3 වතාවක් විතර ගෙදර අහන්න සලස්සන්න. මේ උදේහවා දුම් අල්ලද්දී විශේෂම බුදු පහන තමන්ගේ ආගමකට කටයුතු කරන කලින් මේ කියන බෙහෙත් වට්ටෝරෙන් දුම් අල්ලන මේ දේ තුළ අර අඳුරු බලපෑම් නැති වෙනා වගේම අර නිවස තුළ නිරෝගීකම ඇති වෙන්න, යම්කිසි ආකාරයෙන් නිවසේ තියෙන අසනීපකාරී තත්ත්වයන් නැති වෙන්න හේතු කාරණාවක් වේවි. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේද තුළ කිතුණු කතෝලික අය මහා සන්තයාගේ මුනින්ද්‍රයාට බාරහාර වෙන නුවණ පවත්තන දේ අනිවාර්යයෙන්ම, මොකද මැදිහත්කාරකත්වය ඉල්ලන්න මේ කාල පරිච්ඡේද තුළ ඔබට ඒ ඉතා වැදගත් වේවි. ඒ වගේම විශේෂයෙන්ම සිකුරාද්දාසවල කුරුසයාගේ පවත්තන ගල්ලෙනී යාඥාව නිතර කියන ගල්ලෙනී යාඥාව කටපාඩමින් දැනගෙන ඒක නිතර ඔබගේ අර ඔබට අවශ්‍යතාවය ඇතින ඔබට ගැටලුවක් මතුවෙන අවස්ථාවේ ඔබේ හිත යම්කිසි ආකාරයකින් ආවේගශීලී වෙනවන නැත්නම් ඔබේ හිතට යම්කිසි දුකක් දැනෙනවා නම්, වේදනාවක් දැනෙනවා නම්, දෙගිරියාවක් දැනෙනවා නම්, යම්කිසි ප්‍රශ්නයක් දැනෙනවා නම්, ඒ හැම අවස්ථාවකදීම ඔය ගල්ලනේ යාඥාව ඔබ කියන්නේ ඒක පුරුද්දක් කරගන්න, ඒ දේ තුළ ඔබට ලොකු සහනයක් ලැබෙනවා. ඒ වගේම දිනපතා අවමෝෂයෙන් කොන්තපන්ති දෙක තුනක්වත් කියන ශුද්ධ ජපමාලේ උච්චාරණය කරන උත්සාහ කරන වගේම දෙවමෙනින්ගේ ප්‍රාර්ථනාව කියන්න උත්සාහ කරන්න, සප්පසද දිවසප්පසද වන්දනාව සට සහභාගි වෙන්න. ඔන්න ඔය දේ තුළ මේ කිසිම දෙයක් මේ අර ලෝකෙට පේන්න තමන්ගේ ආගම ධර්ම අදහන්න යන්න අවශ්‍ය නැහැ. තමන් තනියමම හෝ තමන්ට ඒ කියන්නේ කවුරුත් නැති වෙලාවකට හරි කමන්නේ ඒ තැන් වලට ගිහිල්ලා හෝ තමන් ඉන්න තැන, ඒ කියන්නේ ඔකට යන්න බැරි අය තමන් ඉන්න කාමරේ කරින්දලා ඒ තමන්ගේ මානසිකත අධ්‍යාත්මික ජීවිතය තුළින් ආගම ඇදහිම තුළ
දියුණු කරගන්න ඒ හැම දේ තුළම ඔබේ මනස දියුණු වෙනවා. ඒ දේ විද්‍යාත්මක ඔබගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න ගැටලුලින් මිදෙන්න සියලු දේට යහපත් ලෙස උත්තර ලැබෙන්න ඔබ නිවැරදි තීන්දුව తీගෙන ගන්න හේතු කාරණාවක් වේවි. ඒ වගේම විශේෂයෙන්ම තව ඔබ පුළුවන් තරම් බ්‍රහස්පතින්දා රාත්‍රියේ 10ත් 11ත් අතර ශුද්ධව පවත්වන්න උත්සාහ කරන්න. ඒ වගේම බ්‍රහස්පතින්දා දවස්වල එක්වරු ශීලයේ රාත්‍රී ආහාර වේලේ වැලකිලා ඉඳලා එක්වරු ශීලයේ රකින්න. ඒ ආහාර වේල නිරාහාරව ඉන්න කෙනෙක්ට, ඒ කියන්නේ දුප්පත් කෙනෙකුට නැත්නම් අසරණ සතෙකුට දෙන්න පුළුවන් නම් ඒ ඉතාමත්ම වැදගත් වේවි. ඒ නිසා එකතුණු කතෝලිකයත් ඒ විදිහට ධාර්මිකව තමන්ගේ ආගම දහම රණුව කටයුතු කිරීම තුළ කටයුතු කරන් යන්න. ඉතින් අනිකුත් ආගම් වල අයත් මම ඔබට වෙන වෙනම කියන තරම් ඔබේ ආගම දාම ගැන සහේ පිළියම් පිළියෙත් ගැන මට ලොකු දැනුමක් නැත. ඒක නිසා ඔබ ඔබගේ දහමට අනුව කුමන ආගමකට වුණත් ඒ තමන්ගේ ආගම තුළ දෙන දහම තුල කාටවත් අගතියක් වෙන්නේ හැමෝටම යහපත කරන්න තමයි තියෙන්නේ. ඒ දේ තුළ මිනිස්සු හදාගත්ත විකෘතිභාවයන් වෙනම කතාවක්. නමුත් මේ දහම තුළ නිතර අන්තර්ගතය ඇත්ත වශයෙන්ම කිව්වොත් යහපත්. ඒක නිසා තමන්ගේ ආගම දහමට අනුව මනුෂ්‍යත්වය තුළ ජීවත් වෙන ඕනෑම කෙනෙකුට මේ සෙනසුරුගෙන් කිසිම අපලයක් උපද්‍රවයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබ ඒ දේ අනුව කටයුතු කරන්න, ජීවිතය ජය ගන්න ඔබට පුළුවන්. මේ සෙනසුරුගේ වක්‍රභාවයත් එක්ක ඉතින් අඳුරු පළබයම ඇති කර අයින් කරගෙන ධනාත්මක දේවල් ජීවිත ලඟා කරමින් ජීවිත දිනන්න ඔබට අනිවාර්යයෙන්ම යහපත් මාර්ගයේ ඔස්සේ ඒ සඳහා යෑ හැකි. ඉතින් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.